Subo udasanak mahatna. Subudasanak Dylan and everyone else. Kohomada adu wada? Mama. Can I say? Mama mara last night. You know what that means? Yeah. Mama Mara last night means I am very beautiful. I feel very beautiful. No, you should not say that. No, I know. Yeah. Mama, why I keep with him? Mama Mara last night keep with him. Hari Adam berkar gaya ni kila mukon lagi ay. Mama Honding Indwa. Mama Honding Indwa. That's how far my single lesson goes today. Okay. Mama Mara last night. We are in a place that is Mara last night. Ikata. Abi me inne hari Mara last night na ka. Hari. මේ ස්ථානය ඇත්තෙම විශේෂ ස්ථානයක්. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆෝට් ඔගස්ටස් කියන තැනට. ඒ කියන්නේ ඒක තියෙන්නේ ස්කොට්ලන්තේ. ස්කොට්ලන්තේ ඉන්වනස් කියන නගරේට කිට්ටුව තමයි මේ තැන තියෙන්නේ. ඉතින් මේක විශේෂ දෙයක් තමයි. අපි දැන් මේ ඇවිල්ලා ඉන්න ඇල ඇලක් කියන්නේ يعني ඉංග්‍රීසි භාෂාවෙන් හරි ජර්මන් භාෂාවෙන් හරි ඇලක් කියලා මේ වචනේ නිර්වචනය කරන්නේ මිනිසුන් හදපු එකක්. ඇලක් හුඟක් වෙලාවට කෙලින් තියෙන මේ වතුර මාර්ගයන් වෙනවා. ඉතින් මේ තියෙන්නේ ඇවිල්ලා කලඩෝනියන් කියන ඇල. මේක ඇවිල්ලා හදලා තියෙන්නේ 1802 සිට 1822 දක්වා. මේ ඇල ඇවිල්ලා කිලෝමීටර් 97ක් දිග ඇලක් ස්කොට්ලන්තේ වටේ ඉරවෙලා නැගෙනහිර වෙරලා යා කරන්න තමයි මේ ඇල හදලා තියෙන්නේ. ඉතින් මේ ඇලක් එසේ මෙසේ නිර්මාණයක් නෙමෙයි. මේ දේශයේ මැද්දෙන් යද්දි කඳු තියෙනවා, පල්ලම් තියෙනවා, බෑවුම් තියෙනවා. ඉතින් අන්නේ හැම දෙයක්ම වැඩගෙන තමයි ඉතින් මේ ඇලක් සාමාන්‍යයෙන් නිර්මාණය කර යුත්තේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඉතින් මෙතන පොඩ්ඩක් යන අතාකයක් වගේ දෙයක් තියෙනවා. ඉතින් මේකත් හරියටම අර උගලන් අහලා තිනේ සුවස් කනාල්, එතකොට පනමා කනාල් කියලා ඇලවල් ප්‍රසිද්ධ ඇලවල් දෙකක්. මේ මේ තියෙන තතාකය මේකට කියන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසියෙන් කියන්නේ ලොක් කියලා. ඉතින් ලොක් එකක් තමයි මේ උගලන්ට පේන්නේ. බෝට්ටුවක් සාමාන්‍යයෙන් කඳු නගින්න බෑනේ. ඒ කියන්නේ මේ කඳු තරණය කරන්න ඕන නම් ඒගොල්ලන් විශේෂ උපක්‍රම යොදන්න ඕන. ඉතින් විශේෂ උපක්‍රමයක් යෙදීමක් හැටියට තමයි මෙන්න මේ තටාකයක් වගේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන මේ ගේට්ටුවක් වගේ වහලා තියෙනවා. ඒ ගේට්ටු මේක එකක්. මේක මීටර් කීයක් විශාලද, ඒ කියන්නේ දිගද මම දන්නේ නැහැ. නමුත් මෙතන වෙන්නේ මෙතනට බෝට්ටුවක් පැමිණුනහම පස්සේ මේ කෑල්ල ඒගොල්ලන් පුරවන වතුරෙන්. ඒ වතුර පිරෙව්වහම පස්සේ බෝට්ටුව උස්සන්න පුළුවන්. يعني ඊළඟ තැනට බලන්න මෙතන මේ දැන් බෝට්ටුවක් එනවා. ඒ සිද්ධිය තමයි දැන් මෙතන මේ වෙන්න යන්නේ. ඉතින් බලන්න මෙතන මේ වතුර ප්‍රමාණය සෑහෙන පහලින් තියෙන්නේ. ගොඩබිමේ තියෙන භූ විෂමතාවයන් ඒවා මැඩ ගන්න ඉතින් මෙන්න මේ උපක්‍රමය තමයි යොදවන්නේ. ඉතින් දැන් මේ බෝට්ටු ටික ඇවිල්ලා ඉවරලා මේක මේ පැත්තට ගේන්න නම් ඒගොල්ලන් මෙන්න මේ ගේට්ටුව අරි ගේට්ටුව ඇරුවහම පස්සේ මෙතන තියෙන වතුර ඔක්කොම ගලාගෙන යනවා අනිත් පැත්තට. ඊට නිකම්ම එතකොට බෝට්ටුව පහළට පහත් වෙනවා. ඉතින් අන්න ඒ විදිහට තමයි මේ බෝට්ටුව ඇලේ උස පහත් කම මැඩගෙන ගමනාගමනය සිද්ධ කරන්නේ. මම දැන කොච්චර වෙලාවක් අපිට බලාගෙන ඉඳ වෙයිද කියලා මේ මේ ගේට්ටුව අරිනකම්. නමුත් මම හිතන්නේ ඒක ඉක්මනින් සිද්ධ වෙයි කියලා මම විශ්වාස කරනවා. දෙරුගලන්ට පේනවා ඇති තව අර මේ බෝට්ටු වල ආපු අය මේ ලනු වලින් ඒවා මේ බෝට්ටුව බඳ දෙපැත්තේ ගෑවිලා හීරෙන්නේ නැති වෙන්න නැත්තම් එහාට මෙහාට යන්නේ නැති වෙන්න ඒගොල්ලන් අල්ලගෙන ඉන්නවා. ඉතින් මෙන්න මේ සිද්ධාන්තය තමයි මේ විදිහටම අර විශාල ඇලවල් කියන්නේ පනමා නැත්තම් සුවස් කියන ඇලවල් වල සිද්ධ වෙන්නේ.
මට මතක හැටියට ම කියවප හැටියට මේ ඇලේ යන්න පුළුවන් පළලම බෝට්ටුව මීට දහයකට අවම වෙන්න ඕන මෙතන අපිට පේන්න තියෙනවා බෝට්ටු එකයි දෙකයි තුනයි හතරයි පහක් කියන බෝට්ටු පහක් එකවර මේ උස මට්ටම මැඩ පවත්ව ගන්න කියන බෝට්ටු පහක් එකවර ඒගොල්ලන් ගෙනියනවා මම දන්නේ අර අතන ඉන්නේ ඒ මේ ගේට්ටුව ක්‍රියාත්මක කරන එක්කෙනා වෙන්න ඕන. එයා මම හිතන්නේ මේ වෝකි ටෝකියක් අතේ තියාගෙන ඒක එයාගේ සගයන් එක්ක කතා කරනවා. දැන් උගලන්ට පේනවා ඉතින් අර අතන එහා පැත්තේ තියෙන ගේට්ටුව වැහෙනවා. දැන් ඒ පැත්තේ තියෙන වතුර ප්‍රමාණයත් මේ පැත්තේ වතුර ප්‍රමාණයත් එකයි. නමුත් මෙතන ඉඳන් මෙතන වතුර ප්‍රමාණය වෙනස්. මම හිතන්නේ මීටර් මට පේන විදිහට මීටර් දෙකක තුන දෙක හා මාරක වගේ වතුර වෙනසක් වතුර මට්ටමේ වෙනසක් පේනවා. දැන් අර ගේට්ටුව වැහුණාන් පස්සේ මෙයා මේ පැත්තේ ගේට්ටුව අරි. අන්න එයාට සංඥාව ලැබුණා. දැන් එයා මේ ගේට්ටුව අරින්න යන්නේ. හැම එකක්ම ක්‍රියාත්මක වෙන්නේ හයිඩ්‍රොලික් ක්‍රියාන්විතය මගින් අර ගලන්න පේනදි අර අතන වතුර මට්ටම මේ පල්ලෙහෙන් තමයි මේක මෙහාට ගලාගෙන එන්නේ පේනදි ඔයගලන්ට ඒ වතුර මට්ටම හිමින් හිමින් එහා පැත්තේ මෙහා පැත්තේ සම වෙනවා මේ පැත්තේ සෑහෙන වතුර කැළඹීමකට පත් වෙලා තියෙන්නේ මොකද අර එහා පැත්තේ වතුර ඔක්කොම ගලාගෙන යනවා මේ පල්ලෙහෙන් මේ පැත්තට. ඔයගලන්ට පේන විදිහට සමහර විට අර තෙත් වෙලා තියෙන තැන එච්චර උසකට තිබ්බා වතුර මට්ටම දැන් බෝට්ටුව හිමින් හිමින් පහළට පහත් වෙනවා. ඊළඟට මේ වතුර මට්ටමයි අර පැත්තේ වතුර මට්ටමයි එක සමාන වුණාම ඒගොල්ලන් මේ ගේට්ටුව අරිනවා. ඒ ඇරියාම පස්සේ මේ බෝට්ටු එතන ඉඳන් මේ පැත්තට යන්න පුළුවන්. ඉතින් ওই විදිහට කිලෝමීටර් 97ක් දිගයි මේ මේ ඇල. ඉතින් ඒ කිලෝමීටර් 97ෙම මේ විදිහට නැහැ. يعني සාමාන්‍යයෙන් උස් මට්ටම ඒ විදිහට මැඩ ගන්න අවශ්‍ය ස්ථානවල පමණයි මේ විදිහට මේ ලොක්ස් දාලා ඉවරලා ඒ උස මට්ටම සම කරගන්නේ නැතුව මම හිතන්නේ කිලෝමීටර් ගණනාවක් يعني මේ උස මට්ටම හරියට යාවුනහම පස්සේ ඒ ඇල දිගේ මම හිතන්නේ කිලෝමීටර් ගණනක් බෝට්ටුව කිසිම ප්‍රශ්නයක් නැතුව පැදගෙන යන්න පුළුවන් අනික් විශේෂත්වය තමයි මේ ඇල ඇවිල්ලා කෘතිමව හදලා තියෙන්නේ තුනෙන් එකක් වගේ දුරකට. ඒ කියන්නේ කිලෝමීටර් 97ක් දිග නම් මම හිතන්නේ කිලෝමීටර් 32යි ගානක් මේක මේ කෘතිමව හදලා තිනවා. අනිත් ඒවා ඒගොල්ලන් පාවිච්චි කරන්නේ ස්වභාවිකවම හැදුන ගඟ දිගේ. දැන් ඔයාලට පේන ඇති මේ වතුර මට්ටම දැන් සමාන වෙලා තියෙනවා. මම හිතන්නේ තව මොහොතකින් ඒ ගේට්ටුව අරින එක ඒගොල්ලන් කරයි. Excuse me. Yep. Do you know how much it costs to take a boat across here? Hey, you mean to take your own boat across? Yeah. It depends on the length of the boat, but you'll be talking about trying to have about £150 or thereabouts. The whole way? Yeah. 150? Yeah. Oh, that's not a lot. No, but we have a license. We do that way, this way, that way. We run it for 11 weeks. All right, okay. So yeah. £210 a year. What? So, only? Yeah. Wow. Yep. You have to have a mooring, though.
Right, okay, yeah, yeah. දැන් මම ඇහුවා මේ බෝට්ටුවක් මේ ඇලහරහා ගෙනියන්න කීයක් විතර වියදම් වෙනවද කියලා. පුත්කිලා කිව්වා පවුම් 150ක් විතර වියදම් වෙනවා කියලා. දැන් උගලන් හිතනවා ඇති තරම ඇලේ හරහා මේ වගේ ලොකු يعني ඒවා යන්නේ විශාල නැව්. ඒ නැවකට කීයක් විතර වියදම් වෙනවා ඇත්ද කියලා. මට මීට අවුරුදු 4කට විතර කලින් මම ඒ ගැන ඇහුවාම ඒ එක නැවක් එක පැත්තකට යන්න ඇමරිකානු ඩොලර් මිලියන භාගයක් විතර ගෙවනවා කියලා මට ආරංචි වුණා. That's an interesting thing that we have seen here, no? Yes, and we didn't even know that this canal exists, no? No, we didn't know, yeah. Wow, that's like traveling broadens your mind. Exactly.